Welcome to my YouTube channel. දාලාට ඉතින් ඔන්න ටික දවසකට පස්සේ තමයි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ මොකද මට දැනගන්න ඕන නැහැ ඇත්තටම මට ඔයගොල්ලන්ට වීඩියෝස් අප්ලෝඩ් කරන්න සතිය දවස් 3ක් මට ඕනේ වුණා ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් දැම්ම ගම ඉක්මනින්ම වීඩියෝ බලන්න පුළුවන් හොඳම දවස් 3 ඉතින් ඒක නිසා මම කමෙන්ටි පෝස්ට් එකක් දැම්ම ඔයගොල්ලන්ට වෝට් කරන්න කියලා ඉතින් මේ වෙද්දි ගොඩ දෙනෙක් වෝට් කරලා තියෙනවා ඉතින් ඔයගොල්ලෝ වැඩිපුරම වෝට් කරලා තියෙන මට වීඩියෝස් දාන දවස් 3 විදිහට සඳුදායි බදාදායි සිකුරා मम हितवा अद भागे हरियटम सदाटाई बदाधाई सिखुराधाई ओगुल सत्यट वीडियो तुरा मम अरंगेनवागल वेट दिन वोट कल तिब निशा इधी हरियटम सदाई बदाधाई सिखुराधाई हवस पहाय हाय अतर ऐल मेनमे अद भागे वीडियो का मम अड करवासा टाइम रेडी वेलाइन मगे वीडियो बला मम मे वीडियो दापुना दवस्टिके वेडी दिन मगे मे सीक्रेट क्रीम मारम विधि कमेंट्स वीडियो प्रश्न आंसर वीडियो कुत्करा गुडाक देवाट कमेंट विधि मम रिप्लाई का दान बड़ा मे विधि वीडियो की प्रश्न वाले उत्तर देने का गुडाक मदला ඔයා සුදු වෙන කැමති කෙනෙක් නම් සීක්‍රට් ක්‍රීම් එක වත් පිස්සු වෙන වගේ හොයන කෙනෙක් නම් ඔනවට ගන්න පුළුවන් තැන් ගෙනත් මේ වීඩියෝ එකෙන් තියෙනවා එහෙනම් අපිම වීඩියෝ එකට channel එක subscribe කරලා දිගටම ඉදිරියට වෙලා ඉන්නේ තමයි ගොඩක් දෙනෙක් තවමත් තියෙනවා අනේ අක්කි සීක්‍රට් ක්‍රීම් එකේ පැහැදිලි පික්චර් එකක් දාන්නේ වගේ මේකේ නම හරියට කියන්න කියලා ඉතින් මෙන්න මේ තියෙන සීක්‍රට් ක්‍රීම් එක මම මෙතන screen එකෙත් ඔයගොල්ලන්ට වීඩියෝ එක පුරාවටම මේක දාලා තියන්නා ඒ වගේම තමයි කලින් වීඩියෝස් වලත් මම පැහැදිලිව පෙන්නනවා ඔයගොල්ලෝ මේ වීඩියෝස් බලන්න ඉතින් ඊට අමතරව මෙන්න මේ දැන් ඉඳලා ස්ක්‍රීන් එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළා වීඩියෝ එක අන්තිම වෙනකම් මම මේකේ නේම් එක ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා එතකොට ඔන්න ඒ ප්‍රශ්නෙට මම හිතර ඔයගොල්ලන්ට උත්තරේ හම්බෙන්නේ නැති කියලා පිච් එකක් තියෙනවා නේම් එකත් ස්ක්‍රීන් එකේ තියෙනවා ඊළඟ ප්‍රශ්නේ තමයි ගොඩ දෙනෙක් අහලා තිබ්බා මේක දවසට කීවතාව පාවිච්චි කරන්න ඕනද කියලා හොඳම රිසල්ට් එකක් ගන්න ඉතින් මෙහෙමයි මම එකිටම කියනනම් මේක මම යූස් කරන විදිහ මම මේක දවසට දෙපතා කියන්නේ දෙවතාවක් යූස් කරනවා මගේ මෝර්නින් ස්කින් කෙයා රූටින් එකේදී සහ ඊවිනින් ස්කින් කෙයා රූටින් එකේදී ඒ කියන්නේ මම උදේට හොඳට මගේ ෆේස් එක ක්ලීන් කරලා ටෝනර් කරලා මගේ මේ ඩේ ක්‍රීම් එක ඇප්ලයි කරන වගේම හවසටත් එහෙමයි මම වොෂ් දැම්මට පස්සේ මම හොඳට ෆේස් එක ක්ලීන් කරලා ටෝනර් කරලා සීක්‍රට් ක්‍රීම් එක ඇප්ලයි කරනවා ඒ කියන්නේ දවසට දෙවතාවක් ඒක දවසට දෙවතාවක් මම ඇප්ලයි කරන්නේ මගේ රූටින් එකත් එක්ක හැබැයි ඔයාගේ ස්කින් කෙයා රූටින් එක මට වඩා වෙනස් වෙන්න පුළුවන්. එතකොට සමහර විට ඔයාලට මේක දවසට දෙවතාවක් පාවිච්චි වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට එකවතාවක් පාවිච්චි වෙනවා වෙන්න පුළුවන්. ඒක ඔයාගේ රූටින් එක අනුව. හැබැයි හැම වෙලේම try කරන්න හොඳ result එකක් ගන්න මේක දවසට දෙවතාවක් වා පාවිච්චි කරන්න. එතකොට ආට හොඳ result එකක් ගන්න පුළුවන්. ඊළඟට තව ගොඩ දෙනෙක් අහනවා මේක night time එකට use කරන්න බැරිද කියලා. මෙහෙමයි කලින් answer video එකේදීත් මම ඔයගොල්ලන්ට මේකට answer එක දුන්නා. මේක day cream එකක්. ඉතින් night time එකට ඔයගොල්ලන්ට පුළුවන් වෙන night cream එකක් use කරන්න. ඒ කියන්නේ මේක ඇත්තටම sun protection එකක් තියෙන day cream එකක් නෙවෙයි. ඉතින් මගේ අදහස මේක day time එකට තමයි ගොඩක්ම හොඳ. මොකද ඇත්තටම මේක fairness cream එකක්. ඉතින් ඔය night time එකට use කරනවා නම් skin එකට හොඳ තෙතමනයක් දෙන product එකට යන හොඳයි මොකද අපි ලොකු වෙලාවක් එතකොට අපි ඉන්නවනේ අපි නිදාගෙන ඉතින් එතකොට අපි ස්කින් එකට හොඳ තෙතමනයක් දෙන එකක් මේක ෆෙයර්නස් ක්‍රීම් එකක් නිසා ඕගොල්ලන්ට මම රෙකමන්ඩ් කරන්නේ මේක ඩේ ටයිම් යූස් කරන්න නයිට් ටයිම් එකට වෙන ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න කියන එක. ගොඩ දෙනෙක් මගෙන් අහනවා මේක සාමාන්‍ය අවුරුදු කීයකට වඩා වැඩි කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. මේක ඔයාට අවුරුදු 15 ඉඳලා පාවිච්චි කරන්න පුළුවන් කිසිම ඉෂුව එකක් නැතුව. සාමාන්‍ය අවුරුදු 15ට වඩා අඩු ඇතනම් දැන් අවුරුදු 15 කියලා කියන්නේ දුකුවට ස්කින් කෙයා අවශ්‍ය වෙන වයසක් නෙමෙයි. අවුරුදු 18ක් වඩා වැඩි නම් තමයි ගොඩක් වෙලාවට ස්කින් කෙයා වලට යන්න ඕනේ. මොකද නැත්නම් ස්කින් එකේ ලකුවර ප්‍රශ්න නැති නිසා. හැබැයි අවුරුදු 15 ඉඳලා ඔයගොල්ලෝ මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට වඩා අඩු වයසට නම් මේ වගේ ප්‍රොඩක්ට් එකකට යන්න ඕනේ වෙන්නේ නැහැ. මොකද ස්කින් එකේ එහෙම ගැටලු නැති නිසා. ඉතින් ඔයාට අවුරුදු 15යි නම් ඔන්න ඔයාගේ ඉඳලා ඊට අමතරව අවුරුදු दीर्घकालीन पावचिकरण
ඉතින් මේකටත් මම ආන්සර් එක දෙන්නම්. ඉතින් ඇත්තටම මේක මට ෆුඩ් සිටි එකෙන් අහම්බෙන් හම්බුණු ප්‍රොඩක්ට් එකක් දඹුල්ලේ. ඉතින් එතකොට තමයි මම ට්‍රයි කරන්න ගත්තේ. සාමාන්‍ය දඹුල්ලින කෙනෙක්ට නම් දඹුල්ලේ ෆුඩ් සිටි එකෙන් ඒ වගේම තමයි ෆුඩ් සිටි දෙකෙම තියෙනවා. ඒ වගේම තමයි ඊට අමතරව දඹුල්ලේ තියෙන බිටු ෂොප් වල ආයුර්වේද කඩවල මේ ප්‍රොඩක්ට් එක තියෙනවා. ඒ වගේම තමයි මිහින්තලෙත් තියෙනවා. යුනිවර්සිටි එක ළඟම තියෙන යුනිවර්සිටි එක ඉස්සරහම තියෙනවා බීට් ප්‍රොඩක්ට් තියෙන ෂොප් එකක්. ඒකෙන් මේක තියෙනවා. ඉතින් ඊට අමතරව ගොඩ දෙනෙක් මගෙන් එක එක ප්‍රදේශවල වල නම කියලා අකි මේක මෙහෙන් කොහෙන්ද ගන්න තියෙන කියලා අහනවා. ඇත්තටම මම එහෙම කියන්න දන්නේ නැහැ. ඕගොල්ලන්ට මේක ෆුඩ් සිටි වලින් ගන්න පුළුවන්. ඊට අමතරව පොප් සිටි, එතකොට අපි කීල්ස්, ඒ වගේම තමයි ගොඩක් වෙලාවට කොස්මැටික්ස් තියෙන, එහෙම නැත්නම් බීට් ප්‍රොඩක්ට් තියෙන ෂොප් වලින් ගන්න පුළුවන්. ඒ වගේම ආයුර්වේද කඩවල දැන් වෙනමම ප්ලේස් එකක් තියෙනවානේ මේ බියුටි ප්‍රොඩක්ට් ස්ටෝර් කරලා තියන්න. අන්න ඒ තැන්වලත් තියෙනවා. ඊට අමතරව අපි දන්න ෂොපින් හෝල් වල මෙන්න මේ වගේ ප්ලේස් වලත් තියෙනවා. ගොඩක් වෙලාවට ඕගොල්ලෝ මේ දේ අහුවට පස්සේ ඕගොල්ලන්ට කමෙන්ට් එකකින් දාන්න රිප්ලයි කරලා ඇති. මම දකින්න ඕගොල්ලෝ කමෙන්ට්ස් කියවද්දි. ඉතින් ඒ විදිහට අනිවාර්යයෙන්ම දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ අහන ප්‍රශ්න වලට ඕගොල්ලෝ දන්න ප්ලේස් එක අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට රිප්ලයි කරන්න. ඊට අමතරව ඔන්ලයින් ගන්න පුළුවන් තැන් මං කීපයක් බැලුවා. මං ඒ ටික ඕගොල්ලන්ට දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්. මේකේ ඔරිජිනල් ෆේක් කියලා දෙකක් එන්නේ නැහැ. මේකේ ඔරිජිනල් එකම තමයි එන්නේ. ඒ කියන්නේ මේක ලංකාවේ ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒක නිසා මේකේ ඔරිජිනල් ෆේක් කියලා එන්නේ නැහැ. මොකද මේකෙම ලොකු ෆේමස් ප්‍රොඩක්ට් එකක් නෙමෙයිනවා. මේ ප්‍රොඩක්ට් එකේ සමහර අය ගද්දි මේකේ බොක්ස් එකේ ඩාර්ක් පින්ක් කලර් එකක් වගේ තමයි තිබ්බේ. මම ඊට පස්සේ ගද්දි එක මේක ලයිට් පින්ක් කලර් එකක් වගේ තියෙන. මේ පැකේජ් එකේ කලර්ස් ඩාර්ක් ලයිට් ගතියක් තියෙනවා කියලා. ඒකට හේතුව තමයි දැන් මම කියවනේ මේක දැන් ගොඩක් අය යූස් කරනවා කියලා. එතකොට මේක දැන් වැඩිපුර මැනුෆැක්චර් වෙනවා. එතකොට දැන් මේක ගොඩාක් ඕගොල්ලෝ සමහර තැන්වල මේකේ පරණ ස්ටොක් තියෙන පුළා. සමහර තැන්වල අලුත් ඒවා තියෙන පුළා. ඒකත් එක්ක තමයි පැකේජින් කලර් එක චේන්ජ් වෙලා තියෙන්නේ. ගොඩක් අය අහනවා මේකේ බ්ලීචින් තියනවාද කියලා. මෙහෙමයි, මේ ප්‍රොඩක්ට් එකේ රිසල්ට් නැති අය ඉන්නවා. හැමෝටම මේකේ රිසල්ට් තියෙන 100 දෙනෙක් අතර 100ට මේක රිසල්ට් තියන අය නැහැ. නැති අයත් ඉන්නවා ඕන තරම්. ඉතින් බ්ලීචින් තියනවා නම් ඉතින් ගන්න කවුද? මොන වයසේ කෙනෙක්ද? ඔක්කොම කට්ටිය සුදු වෙනවනේ. අනිත් දේ තමයි මම මගේ channel එකේ බ්ලීචින් ක්‍රීම් ප්‍රොමෝට් කරන කෙනෙක් නෙමෙයි. සා personally මම බ්ලීචින් ගාලා මගේ skin එක damage කර ගන්න දශමයක්වත් කැමති නැති කෙනෙක්. ඉතින් කලින් videos වලත් සහ comments වලත් මම උඹලට මේක නිතර නිතර කියනවා. ඉතින් මේකේ බ්ලීචින් නැහැ. සහ මම බ්ලීචින් ගන්නෙත් නැහැ. මම බ්ලීචින් ක්‍රීම් ඔගොන් රෙකමන්ඩ් කරානෙත් නැහැ. සමහරක් අය කියනවා මේ සීක්‍රට් ක්‍රීම් එක මට හරි ගියේ නැහැ, මගේ පිම්පල්ස් ආවා කියලා. මෙහෙමයි, මට හරියන්නේ නැති ප්‍රොඩක්ට් තියෙනවා. ඔයගොල්ලන්ට හරියන්නේ නැති ස්කින් කෙයා ප්‍රොඩක්ට් ඕන තරම් තියෙනවා. මට හරියන්නේ ඔයගොල්ලන්ට හරියන්නේ නැහැ. ඔයගොල්ලන්ට හරියන්නේ මට හරියන්නේ නැහැ. ඒක නෝමල් දෙයක්. මම ඒක කියන ඔයගොල්ලෝ නිතරම ස්කින් කෙයා ප්‍රොඩක්ට්ස් අපි ගත්තොත් 10 දෙනෙක්ට ගත්තොත් 10 දෙනාගෙන් ඇත්තටම සමහරවිට දෙන්නටවත් ඒක මැච් නොවන අවස්ථා තියෙනවා. එහෙම ගැළපෙන්නේ නැහැ. ඒක නෝමල්. මොකද අපි ඉන්න ප්‍රදේශ වෙනස්, අපි ස්කින් එක රකින්න විදිය වෙනස්, අපි ගන්න කැම්බියම්, අපි ගන්න විටමින්ස් වර්ග, අපි ඒවා ඇප්ලයි කරන විදිහ, අපේ ස්කින් ටයිප් ඔවිතර ගොඩාක් දේවල් තියෙනවා. ඔකත් එක්ක ඔක ගැලපෙන්න පුළුවන්, පිම්පල්ස් එන්න පුළුවන්, ඇලර්ජි වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ගන්න කලින් අනිවාර්යයෙන් අපි කියන්නේ පැච් ටෙස්ට් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නෝමල් දෙයක්. හැබැයි ඔයාට නොගැලපෙනවා කියන්නේ ඒක තව අයට නොගැලපෙනවා කියන දේ නෙවෙයි. ඊළඟට තව අය අහනවා මම බ්ලීචින් ක්‍රීම් ගෑවා මට පුළුවන්ද මේක යූස් කරන්න කියලා. මෙහෙමයි, ඔයා බ්ලීචින් ක්‍රීම් එකක් ගාලා ඔයා ඒ බ්ලීචින් ක්‍රීම් එක ඊය නවත්තලා අද ඔයාට සිගරට් ක්‍රීම් එක තියා වෙන කිසිම ක්‍රීම් එකක් ගන්න බෑ. මොකද බ්ලීචින් වලින් උන ඒ තියෙන විස අනිවාර්යයෙන්ම කොයිම වෙලාවක හරි එළියට අද්දනවා. ඉතින් මේ සීග්‍රට් ක්‍රීම් එකේ කොහොඹ තියෙනවා. කොහොඹ කියලා විශේෂම කොහොඹ කහ වගේ දේවල් වලින් මේ බ්ලීචින් වල තියෙන විස එළියට ඇද්දීමක් කරනවා. එතකොට ස්කින් එකේ පිම්පල්ස් එන කළු වෙන, ස්කින් එක ඩැමේජ් වෙන ප්‍රතිශතය වැඩි වෙනවා. ඒක නිසා ඔයාට බ්ලීචින් ගාලා ඔයා අරවම මාස 3කට වඩාවත් වැඩි නැත්තම් ඔයා මේ ප්‍රොඩක්ට් එකට යන්න එපා. මොකද මේකේ කොහොඹ සාරය තියෙන නිසා. ක්‍රීම් එකක් ගාව ඒකෙන් අප කලයක මේ සීග්‍රට් ක්‍රීම් එකෙන් මට මේන්ටේන් කරන්න පුළුවන්ද කියලා.
මේ සීග්‍රට් කියලා කියන්නේ බ්ලීචින් ක්‍රීම් එකක් නෙමෙයි මේක හරි නෝමල් ලංකාවේ හදන ප්‍රොඩක්ට් එකක්. ඉතින් බ්ලීචින් ක්‍රීම් වලින් එන කලයක මේන්ටේන් කරන්න පුළුවන් වෙන්නේ තවත් බ්ලීචින් ක්‍රීම් එකකින්ම විතරයි. වෙන කිසිම ක්‍රීම් එකකින් ब्लीचिंग वनिंग ने खाले का मेंटेन कराना बह हर्बल क्रीम वलिंग को मत बह मे वगे क्रीम वलिंग बह इधर वहाँ ब्लीचिंग वलिंग आपको ए आर थंबो को सुधु पार्ट वाट कोई मा वेला आए पर मे वगे होने प्रोडक्ट की मेंटेन कराना बह एक वाट तमत ब्लीचिंग क्रीम में की वितरा मेंटेन कराना पुला बेने अब यार ब्लीचिंग वहाँ एक नाम तला मास गाना ग्यार पास से मे वगे प्रोडक्ट आप पाविच कर ला लुते स्किन के आप टांगे ना आपको स्किन का लसन हदा गए अन्न को तवत को मगे गहानवा मे क्रीम मेकर सह तवत वेन प्रोडक्ट वेल नाम की කියලා මේකයි මේක අපිට කරන්න පුළුවන්ද මේ ටයිම් යූස් කරලා අරගෙන අයිටම් යූස් කරන්න පුළුවන්ද ඔන්න හෝම් බ්‍රෂ් න ඉතින් ස්කින් කෙයාර් රූටින් එකේදී එකම බ්‍රෑන්ඩ් එක ප්‍රොඩක්ට් තියෙන්න ඕනේ නැහැ ඒක එක බ්‍රෑන්ඩ්ස් ඉදින් අපිට යූස් කරන්න පුළුවන් ඒක නිසා ආට මේකත් එක්ක ඕනම බ්‍රෑන්ඩ් එකකින් ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න පුළුවන් ඊළඟට තවත් අහන වැදගත්ම දෙයක් තමයි මේ සීග්‍රට් ක්‍රීම් එක ගාලා අවුවේ ගියත් කළු වෙයිද කියලා ඉතින් එකටම කියන්න ඕනේ මේකේ සම් ප්‍රොටෙක්ෂන් තියෙන ඒක නිසා ඔගේ ස්කින් එක ඩැමේජ් වෙන ප්‍රමාණය අඩුයි මේකෙන් හැබැයි ගොඩාක් අවුවට යනවා නම් ටිකක් හදා වුවට යනවා නම් ඔය SPF 50ට වැඩිවත් තියෙන සන්ස්ක්‍රීන් එකක් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න. අනිත් දේ තමයි ඔයා ක්‍රීම් එකක් ගාලා හෝ එක මේ ක්‍රීම් එක වෙන්න පුළා වෙන ක්‍රීම් එකක් වෙන්න පුළා ගාලා හෝ නොගා අවුවට වාගියත් ඔයා කොහොමත් කළු වෙනවා. ඒක මාත් කළු වෙනවා ඔයාවත් කළු වෙනවා. ඒ කියන්නේ අවුවට ගියත් කොහොමත් කළු වෙන එක නතර කරන්න බෑ අපිට. දැන් සන්ස්ක්‍රීන් එකකින් කරන්නේ UVA UVB කිරණ වලින් අපේ ස්කින් එකට වෙන හානිය අවම කිරීම. නැත්නම් කළු වෙන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න නැහැ සන්ස්ක්‍රීන් එකකින්. ගොඩක් අය මේවා වැරදියට තේරුම් ගන්න ඉන්න දේවල් ඔයා අවුව ගියොත් ඔයා කොහොමත් කළු වෙන එක මේ ක්‍රීම් එක ගියා කියලා වමුතුෙන් කළු වෙන එකක් එහෙම වෙන්නේ නැහැ ඒක නිසා අනිවාර්යයෙන්ම අවුවෙන් පරිස්සම් වෙන්න එතකොට කිසිම ඉෂුව එකක් ඇති වෙන්නේ නැහැ ඔන ඔය ප්‍රශ්න ටික තමයි මගේ වැඩිපුරම අහලා තිබ්බේ ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගැන ඇත්තටම ආයෙ මට දැනුවත් කරන්න දේවල් නැහැ මොකද මම හැම දැන් වීඩියෝස් තුනකින්ම මම ඔයගොල්ලොත් එක්ක මේ ගැන ෂෙයා කරගෙන තියෙනවා ඉතින් ඒක නිසා මම මේ වීඩියෝස් දෙකේ ලින්ක් දාන්න ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒවත් බලන්න ඒ වගේ මීට අමතරව මම උත්තර දුන්න ප්‍රශ්න වලට උත්තර දුන්න दिगट मगे चैनल।